අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමේ නවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපෙය 12 තුල චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙයි පළාත් 4කට තද වැසි නායම් අනුතුරු ඇඟවීම තව දුරටත් ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතින් 25 දෙනෙක් හමු වෙයි මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 960 දක්වා ඉහළට ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදයි ප්‍රථමයෙන් නවධානය යොමු කරමු දේශීය පුවත් වෙත දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මෙවන විට ප්‍රදේශ රසක් තවදුරටත් ජලයෙන් යට වී පවතිනවා මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ බස්නාහිර සබරගමුව දකුණු හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායම් අනුතුරු ඇඟවීම් අද පස්වරු දෙක දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරිපෙය 12 තුල චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම චණ්ඩ සුලිකුණාටුව උතුරට බරව වයඹ දෙසටත් අනතුරුව හෙට සිට 20 වනදා දක්වා උතුරට බරව ඊසාන දෙසින් බටහිර බෙංගාල වෙරළ වෙතත් ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තව දුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය සාපේක්ෂව අද දිනේ නම් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් පැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා එතකොට මේ තත්ත්ව අද දිනට සාපේක්ෂව හෙට දිනේ වර්ෂාපතනයේ පොඩි වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක් ජලයෙන් යට වුණා යනුව ගාල්ඩ වක්වැල්ල පාලම අසල ප්‍රදේශයේද ජලයෙන් යට වී තිබෙනවා මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය මෙසේ පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ගිනිකොන දිග සහ යාපද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල 60 කිලෝමීටර් 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි මෙලෙස මුහුදුබඩ ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දනුම් දින තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු प्रदेश दीवर सह नावक कटियत මෙතර බඩකලපුව දිස්ත්‍රික්කයේ දීවරින් පිරිසක්ද පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දීවර කඩියතු වල නොයතුණු බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 775කට අයත් පුද්ගලින් 2668 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ ආපදා තත්ත්වයත් සමග පූර්ණ නිවාස හානි 9ක් සහ අර්ධ නිවාස හානි 473ක් වාර්තා වන බවයි.
පැවති වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගිය අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කැලණි කළු ගින් නිල්වලා මහවැලි යන ගංගාවල මෙන්ම කිරිඳි ඔය මාදුරු ඔය කුඹුක්කන් ඔය හැඩ ඔය සහ අත්තනගලු ඔය ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බවයි එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල මාතලේ රත්නපුර කළුතර මාතර කොළඹ කෑගල්ල කුරුණෑගල මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඊ පසුරු දෙකට නිකුත් කළ නායම් සහ පස්කණ්ඩි කඩාවැටීම් පිළිබඳ අනුතුරු ඇඟවීමේ නිවේදනය අද පසුරු දෙක දක්වා බලපැවැත්වෙනු ඇති බවයි මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 960 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වීමත් සමගයි COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දින වන විට 960 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතින් අතුරින් 23 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයන් දෙදෙනෙක්. වෛරසය ආසාදනයේ වීරෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 431ක් වන අතර සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 520ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ. මෙතර වවුනියාව පම්පපඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලින් 31 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද ඉන් පිටව ගියා. අපිය හොඳින් රැක බලාගත්ත පොලිස්පතිතුමාට යුද හමුදාපතිතුමාට හා ජනාධිපතිතුමාට හා මෙහි සිටින සෑම යුද හමුදා සැබලෙක්ටම මම බෙහෙවින්ම ස්තුති කරනවා. එයාලට එයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා මම පතනවා. සමහරක් අය හිතාන් ඉන්නවා එළියේදී නිරෝධානයකට යොමු කරනවා කියන්නේ ලොකු භයානක දෙයක් විදියට. එහෙම නැහැ. මෙතන ඇවිල්ලා අපි නිදහසේ සතුටින් කාලා බීලා එහෙම හිටියා. මෙතන බය වෙන්න කිසිම දෙයක් නැහැ. නිරෝධානයකට මුහුණ දෙන්න සිදු වුණොත් කිසිම දෙයකට බය නොවී මෙතන ඇවිල්ලා මෙතන මේ රාජකාරිය වෙන විදියට ඒ අයට අපි සහයෝගය දීලා අපිට කියන දේ පිළිඳලා සතුටින් මෙතනින් ඉඳලා අපිට රජයෙන් දෙන සහතිකය ලබා ගන්න අපිට ගෙදර ගිහලා බයක් නැතුව ඉන්න පුළුවන්. මේ අතර ස්වයංක්‍රීයව දෑත් පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් නිර්මාණය කිරීමට රත්නපුර ඇලපාත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු සමත්ව තිබෙනවා. මේ වන විට මුළු දිවයිනටම ඇඳර නීතිය ක්‍රියාත්මකව පවතිනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම 5ට ඇඳර නීතිය ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට මුළු දිවයිනටම ඇඳිර නීතිය ක්‍රියාත්මකව පවතිනවා. මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිර නීතිය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 23 සඳහා හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය 11 වෙනිදා සිට ආරම්භ කළ ජන ජීවිතයේ සහ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල අද දින ක්‍රියාත්මක නොවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙතර ඇඳිරි නීතිය කඩකළ සහ නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ සහ අලෙවිය නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. ඒ අනුව ඇඳිරි නීතිය කඩ කරමින් අද දින හැටන් නගරයේ දහවනේ කළ වාහන ඇතුළු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත් වුණා. සියඹලාණ්ඩුව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ සෝතිසි මෙහෙයුමකදී සියඹලාණ්ඩුව දෙමිට බැද්ද ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර වවුනියා දිසා විෂ මද්‍රව්‍ය නාශක අංශයේ වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 50ක් සහ භාණ්ඩ තොගයක්ද වවුනියාව පොලිසිය විසින් සිය බහරිටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි මාස 13 දින මෙම දිනය යෙදී ඇත්තේ 1865 වසරේ මැයි මාස 17 දින පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ පණිවිඩ සම්මුතියට පැරිසියේදී අත්සන් තැබීම පදනම් කරගෙනයි. මෙවර ලෝක විදුලි සංදේශ දිනයේ තේමාව ලෙස සැලකින්නේ 2030 සම්බන්ධ කරමු තිරසර සංවර්ධන ඉලක්ක සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන තේමාවයි.
අදට යෙදී තිබෙන ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික විදුලි සංදේශ සංගමේ 155 වැනි සංවත්සරයට සිය උණුසුම් සුබ පැතුම් පුද කරන අතර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය 2020 දී අර්ථවත් වේවා යන්නයි එමෙන්ම ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය 155 වන සංවත්සරයේ සමරන අවස්ථාවේදී මෙම වැදගත් සංදිස්ථානයේ සමරන සියලු දෙනාට 2020 ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය ඵලදායී වේවා යන්නයි මෙතර ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය වෙනුවෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමේ මහලේකම් හවුලින් සාහෝ මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ මහතා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ විදුලි සංදේශ සහ තොරතුරු sannivedana සේවා සැපීමේ විෂමතාවය අවම කිරීම සහ තොරතුරු සහ sannivedana තාක්ෂණ ශක්්‍යතාවය යොදා ගැනීමේ තිරසාර සංවර්ධනයේ පිළිබඳ 2030 න්‍යාය පත්‍රයට සහය දැක්වීමේ ගෝලීය දැක්ම වන ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමේ 2030 න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ඒමට තමා සමග එක්වන ලෙසයි එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාද මෙම දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ඵලදායී සමාජ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා තොරතුරු හා sannivedan තාක්ෂණයේ වේගවත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමේ විසින් ගනු ලබන සියලු අනාගත ප්‍රයත්නයන් සාර්ථක වන ලෙසට තමා ප්‍රාර්ථනා කරන බවයි එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ තොරතුරු තාක්ෂණ සේවා ව්‍යාප්ති විෂමතාවය අවම කිරීම සඳහා තොරතුරු සහ sannivedana තාක්ෂණයේ යොදාගත හැකි ආකාරය පිළිබඳව ගෝලීය දැනුවත්භාවය ඇති කළ යුතුය යන්නයි. පක්ෂ පාට ભેදයකින් තොරව සෑම දිනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රජයේ හිතවතෙක්ද විපක්ෂයේද රජයට විරුද්ධවද කියන එක අදාළ වෙන්නේ නැහැ. රටේ නීතියට පටහැනිව යමක් කටයුතු කරලා තිනවා නම් ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ස්වාධීන ආයතන වලට තියෙනවා මේ රටට ස්වාධීන අධිකරණයක් ස්වාධීන පොලිසියක් ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා මහා බැංකු සිද්ධිය සඳහා ගත යුතු පියවර අරගෙන තියෙනවා මේ වෙන විට මහ අධිකරණේ නඩු දාලා තියෙනවා ඒ නිසා අපිත් කියනවා මහා බැංකු අධිකපති මේ රටට ගෙන්නලා මේ රටේ මිනිසුන්ගේ සල්ලි කබාසීනියා කළා රට ප්‍රපාතයට ඇද දැමීමට මූලික වෙච්ච මහමලු කරු හැටියට ඔහුට දිය යුතු කියලාම දනුවම දිය යුතුයි අපි රටක් හැටියට ආර්ථිකය වැටිලා හැම ආකාරයෙන්ම පහුගිය අවුරුදු පහ තුල දුක් විඳා වත්මන් ආණ්ඩුව විපක්ෂය මර්ධනය කිරීමේ උත්සාහයක නිරත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂනානායකාර මහතා අපවසනවා ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා ආණ්ඩුව ආණ්ඩුවේ නොහැකියාව එළියට එනකොට බැලුවා වසන්තයක් කරගන්න මේ කොරෝනා වසංගතය වසන්තයක් කරගන්න බැරි වෙනකොට දැන් ආණ්ඩුව උත්සාහ කරනවා විපක්ෂයේ මතදාරින් විපක්ෂයේ මත ඉදිරිපත් කරන අය දඩයම් කරලා තමන්ගේ ජනවර්ම දිනා ගන්න අපි අහන්නේ මේ වෙලාවේ නඩු තිබිලා තියෙන්නේ රාජිත සේනාරත්න මහත්තයාට විතරද රාජිත සේනාරත්න මහත්තයාට තියෙන්නේ කිමුල් කතාවක් දාපු නඩුවක් හැබැයි රටේ සල්ලි හොරකම් කරපු අයට නඩු නැද්ද රටේ දේපල හොරකම් කරපු අයට නඩු නැද්ද මේ රටේ මහා බැංකු මුදල් කොල්ලයක් සිද්ධ වුණා කියලා මේ අය කිව්වා ඒකට විරුද්ධව තීන්දුව తీරන ගන්නවා කිව්වා ජනාධිපතිවරණයෙන් පස්සේ පසුව දාම ගෝල් ෆේස් එකට ගෙන්නනවා කිව්වා මහා බැංකු හොරු කොහොම මහා බැංකු හොරු මහා බැංකු හොරු අත්අඩංගුවට ගත්තද මේ හොරකම් කරපු අය ඉන්නව නම් අත්අඩංගුවට ගන්න ඒ වගේම විඥානා ගනුදෙනුව එයා ලංකා ගනුදෙනුව කො මේ වලට විරුද්ධ අය එතකොට අයතාලෙස මුදල් හම්බු කිරීම මේ වගේ චෝදනා රාශියක් තියෙන අය ඔය ඇමති මණ්ඩලයෙන් ඉන්නේ 90%කට චෝදනා තියෙනවා නඩු තියෙනවා ඒ පිළිබඳව ඇයි නඩු ගන්නේ නැත්තේ ඒ පිළිබඳව ඇයි නැව අධිකරණයට යන්නේ නැත්තේ මේක තනිකර දේශපාලන පරිගැනීමක් විපක්ෂයේ මර්ධනය කිරීමක් හැටියට තමයි අපි දකින්නේ ත්‍රිකුණාමලයේ මූතූර්හි ජින්නා නගර ප්‍රදේශයේ ජීවත් වන ගඩොල් කර්මාන්තයේ නියැලෙන පවුල් 500ක් පමණ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වයත් සමග අසරණ වී සිටින බව අපට වාර්තා වුණා මේ ත්‍රිකුණාමලයේ මූතූර්හි පිහිටි ජින්නා නගර ප්‍රදේශයයි මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ගඩොල් කර්මාන්තයෙන් සිය ජීවිකාව ගෙන යනවා Thank you.
පවුල් 500ක් පමණ ජීවත් වන මෙම ප්‍රදේශයේ ජනතාවට වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ගඩොල් කර්මාන්තය කරගෙන යාමේ දැඩි අපහසුතාව මත ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. सामान कुल पीटपला हूंगा मिनुष में गड़े वाहन अकेटपूल रूपये हाथ आटो आई गड़े मेहन मिनुष असर पंची मेहे මේ හැමෝම කරන්නේ ගඩොල් කපන වැඩ. ඒ වුණාට මේ කොරෝනා වෛරසය ආව නිසා කිසිම වැඩක් කරන්න බැරි වුණා මාස දෙකේ. හැමෝටම අඩුපාඩුවක් වගේ gedere ඉන්නේ හැමෝම. ගිය අවුරුද්දේ මේ සරංග ප්‍රශ්නේ නිසා මේ අවුරුද්ද සමරන්න බැරි වුණා. මේ අවුරුද්දෙන් මේ කොරෝනා වෛරසය නිසා බොහොම අමාරුයි. දැඩි ආර්ථික අපහසුතා මැදේ වෝද කරගෙන යන මෙම කර්මාන්තය යලි පනගන්වා එළඹෙන රාමසාන් අවුරුදු සමය දරුවන් සමග සතුටින් ගත කිරීමටයි මේ ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නියැලෙන ජනතාව අදහස් කරන්නේ. කවදා හෝ යලි රට යථා තත්ත්වයට පත් වූ පසු සිය කර්මාන්තයද සුපුරුදු ලෙස සිදු කරගෙන යාමට මොවුන් අදහස් කරනවා සේම තවත් කර්මාන්තවල නියැලෙන ජනතාව කොපමණක් නම් එලෙස බලාපොරොත්තු දැස් දල්වා සිටිනවා ඇද්ද? समगीन सेत मध्यान प्रवृत्ति विकास अवसान बेम पुअलू तव देश विदेश आर्थिक सह क्रीडा तुतु सदिन www.siusthnews.lk अपगे वेब अडविय वेत अभी हम सवस हयट अपगे प्रधान पुअत् विकास समग ओबट सुबदवसान දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.